ජනාධිපති මැතිවරණයක් කටළඟ තියාගෙන 22 වෙනි සංශෝධනය ගේන්න ඕනේ නැහැ. ඒ සංශෝධනය සම්මත කරාට පස්සේ ජනමත විචාරණයකට යන්නත් ඕනේ. ඒ හින්දා අපි කියනවා ජනාධිපතිතුමා වෙනකොට එයාගේ කාඩ් පැක් එකේ ගහන්න පුළුවන් ඔක්කොම තුරුම්පු ටික ගහලා ඉවරයි. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාඩ් පැක් එකේ තුරුම්පු නැහැ දැන්. මේ වෙලාවේ මොනවටද මෙච්චර හදිස්සියේ ව්‍යවස්ථා සංශෝධනයක් කරලා 6 නෙමේ 5 කියලා ආයි කියන්න ඕනේ. සමග ජන බලවේගයෙන් මේ විවස්ථා සංශෝධනයක් ගෙනාවොතින් අපි ඊට සහයෝගය ලබා දෙන්නේ නැහැ. එතකොට 3-2 ගන්න මේ ආණ්ඩුවට හැකියාවක් වෙන්නේ නැහැ. 19 වෙනි සංශෝධනය අක්‍රීය වුණොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 3 වෙනි සැරේට ජනාධිපතිවරට ඉල්ලන්න පුළුවන් කියලා අවස්ථාව ලැබෙන්න පුළුවන්. එහෙම අවස්ථාව ලැබුණොත් සමහර විට මහින්ද රාජපක්ෂ මැතිතුමාම ඊළඟට ජනාධිපති අපේක්ෂකයා වෙයිද කියලා දන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට 3 වෙනි වතාවට ජනාධිපති වීමේ හැකියාව සහිත විවස්ථා සංශෝධනයක් ආවොතින් මම දිවි හිමියෙන් මම එතුමාට වැඩ කරන මොකද මම දැකපු දේශපාලනික තාත්තා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ජනාධිපතිරගේ දුරකාලය සෞරුද්දක් ඉක්මවා යනවා නම් කියලා තියෙන වගන්තිය අවුරුදු 5 දක්වා අඩු කිරීම තමයි මේ සංශෝධනයේ අරමුණ. මේ විවස්ථා සංශෝධනයෙන් අවුරුදු 6 ජනාධිපති දුරකාලේ අවුරුදු 5ක් වෙනවා එක තහවුරු වෙනවා මිසක් නැත්තම් මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිරට ඉල්ලන්න අවස්ථාවක් ලැබෙනවා නෙවෙයි. අනිත් එක දැන් මේකෙන් කිසිසේත්ම 19 කැන්සල් වීමක් වෙන්නේ නැහැ. දැන් මේක කියන්නේ නැත්තේ පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවේ තිස්ස කුට්ටිය අර චිනං ඇට පිටින් ගැහුවා මොම වෙනවා. පොහොට්ටුවට අඩුගානේ අපේක්ෂකයෙක් ගැන හිතන්නවත් බෑ. මහින්ද රාජපක්ෂ කෙනෙක් ඇර